සිය බස සිය හඬ එකට එකන අපේ ගුවන් විදුලිය සියහඬ.com අන්තර්ජාලයේ සොඳුරු නවාතැන. කියවීමෙන් මිනිසා පිරිපුන් වී ජීවිතය යනු ජීවත්වීමෙන්ම උගත යුත්තකි. එහෙත් පොත්පත් කියවීම තුළින් අපට ජීවිතයෙන් පෙරටක් උගත හැකිවේ. එවන් පොත්පත් මෙන්ම ඒවා ලියන ලේඛක ලේඛිකාවන් හඳුන්වා දෙන්නටත් කරන සියහඬ අපේ වෑයම පුතන්ගෙන මතකේ. ආදරණීය අකුරු වියන්නියක් අදත් සියහඬ නිවසට ඇවිල්ලා ඉන්නවා. ආයුබෝවන් කියලා ඔබ පිළිගන්න ගමන්ම අපි කැමති ඔබ ගැන විස්තරයක් දැනගන්න. ආයුබෝවන් සියහඬ, මම ගිනිහාරි වාසනා. මගේ උපංගම අනුරාධපුරය. මම පාසල් ගියේ අනුරාධපුර ජනාධිපති විද්‍යාලයට. දැන් විවාහකයි. මම ආදරණීය දියණියකගේ මවක්. මම දැන් පදිංචි වෙලා ඉන්නේ පිළියන්දල. ඔබ මේ ක්ෂේත්‍රයේ පැමිණි ආකාරය ගැනත් ඔබගේම හඬින් දැනගන්න අපි කැමැතියි. පොඩි කාලේ ඉඳලා ලිව්වා. මට මතකයි පාසල් මට්ටමේ කෙටි කතාවක් ලියනවා මම. ඒ වගේම ලබපු ජයග්‍රහණක් තියෙනවා. ඒ වුණාට මට ඕන වුණේ ලේඛිකාවක් වෙන්න. විවාහ වෙලා දේනියක් ලැබුණාට පස්සේ ලැබුණ පොඩි විවේක කාලෙදි මට හිතුණා පොතක් ලියන්න කියලා. ඉතින් ඒ පොතක් දියලා ඒක අරගෙන මම යන්නේ මගේ ප්‍රියතම ලේඛිකාවක් වුණේ රමණි බුලත්සිංහල මහත්මිය ළඟට. පොත අතර දුන්නාම රමණි බුලත්සිංහල මහත්මිය කියන්නේ ගිම්හානි මම මේ පොත කියවනවා, හැබැයි මේ පොත හොඳ නැත්තම් මම ඒකත් කියනවා, හොඳ නම් හොඳයි කියනවා, නරක නම් නරකයි කියනවා. ඉතින් මට මතකයි මම මේ පොත රමණි බුලත්සිංහල මහත්මියට දීලා ගෙදර ආවා කැමති ප්‍රතිචාරයක් බලාපොරොත්තු වෙමින්. මට ගෙදර එන්න කලින් කෝල් එකක් ආවා රමණි විසින්. ගිම්හානි මේ පොත ලස්සනයි, අපි මේක කරමු, ඔයාට හොඳ ලිවීමේ හැකියාවක් තියෙනවා කියලා. ඉතින් එතනින් තමයි මගේ ලේඛන දිවියට මූල ආරම්භය මම හිතන්නේ. එතුමිය මට හඳුන්වලා දුන්නා ශාමින් දමරසිංහ මහත්මිය. මහත්මයා තමයි මගේ පළවෙනි පුතු ගුප්ත සිහිනය කරේ. එතනින් තමයි මම ලේඛිකාවක් වෙන්න පළවෙනි පියවර තිබුණේ. Thank you.
පාද පිට හිඳුවා ඒ ගොඩට පීනා සමුදුර තරණය කරලා මවක ගෙනුවාගින් විවරණ ලැබුවා බුදුහි බුදු බව පතලා මහිමයටයි අම්මාවරු දුක් ගන්නේ ඒ කිරිසුවඳට පරිභව කළ පුතු නිරයේමයි උපදින්නේ ගිම්හානි වාසනා මහත්මිය, මේ ඔබගේ කුළුඳුල් පොතද එහෙම නැත්නම් මේ ඔබගේ කීවෙනි පොතද? සදාදර සාරණ්‍ය මගේ 18 වෙනි පොත. සමහර වෙලාවට පොතක් ලියන්න කෙනෙක් පොළඹවන හේතුවක් තියෙනවා. මේ පොත ලියන්න ඔබ පොළඹපු හේතුව කුමක්ද ගිම්හානි? ලිවීමේදී ගුප්ත එහෙමත් නැත්නම් මායාමය ශානරයට මම වැඩි නඹුරුවක් දක්වනවා මම හිතන්නේ. මගේ ප්‍රථම කෘතියත් ගුප්ත සිහිනි. ඒ අතරේ සදාදර සාරණ්‍යට කලින් මම ලිව්වේ සංක්‍රාන්තියේ හොරාව කියන පොත. ඒක ගුප්ත ආදරණීය ආදර කතාවක්. තමන්ගේ රුධිරයෙන් පෝෂණය වෙන්න හිතාගෙන තමන්ට ලඟුණු තරුණ වැම්පයර්ට ආදරය කරන අහිංසක යුවතියකගේ කතාවක් ඒක. ඒ වගේ පොතක් ලියනකොට මම ටිකක් කරුණ හොයනවා. පොත්පත් කියවලා තමයි මම මේ වගේ පොතක් ලියන්නේ. ඉතින් එහෙම පොතක් ලියලා ඉවරනාට පස්සේ මම කැමති ආයෙත් සරල ආදරණීය නවකතාවක් ලියන්න. ඊට පස්සේ තමයි සදාදර සාරණ්‍ය නිර්මාණය වෙන්නේ. ඒක පිරිමියෙක්ගේ හදවතේ ඇතිවන ආදරණීය හැඟීම් ගැන තමයි පොතේ මුලම තියෙන්නේ. ඔබේ මේ පොත කතෘ ප්‍රකාශනයක්ද එහෙම නැත්නම් වෙනත් ප්‍රකාශන සමාගමක ප්‍රකාශනයක්ද? මට මගේම ප්‍රකාශන ආයතනයක් තියෙනවා ගීමා ප්‍රකාශන කියලා. සදාදර සාරණ්‍ය පොත එළි දැක්වෙන්නේ ගීමා ප්‍රකාශන යටතේ. බොහොම අපූර්වට පෙනෙන මේ පොතේ කවර නිර්මාණය කාගේද? මගේ මුල් පොත් 6ම කවර නිර්මාණය කරලා දුන්නේ විවියන්ති බලංගොඩ සහෝදරිය. ඒ වගේම නවීන්ද්‍ර වීරසේකර සහෝදරයත් මගේ පොත්වලට 6ම සුන්දර කවර නිර්මාණ වලින් දායකත්වය ලබලා තියෙනවා. හැබැයි මේ පොතේ කවර නිර්මාණය කරේ ප්‍රාදර්ණීය සහෝදර ලේකක නලින් පිරිසිසි. ඔහු තමයි සදාදර සාරණ්‍යට ගැලපෙන සුන්දර කවර නිර්මාණයක් මේ පොතට හදලා දෙන්නේ. පොතේ පරිගණක අක්ෂර සංයෝජනය කළේ කවුද? පොතේ ටයිප් සෙටින් කරේ විවියන්ති බලංගොඩ සහෝදරිය. ඇය තමයි මගේ පොතේ ඇතුළු පිටු ලස්සනට හදලා දුන්නේ. පොතේ අන්තර්ගතය ගැන කෙටියෙන් පවසනවා නම් ඔබේ ආදරණීය පාඨකයෝ කැමති වෙයි ඒ ගැන දැනගන්න නේද? අපි ගොඩක් වෙලාවට නවකතාවක දකින්නේ යුවතියක් විසින් ඇගේ හැඟීම් විස්තර කරන ආකාරය. නමුත් ප්‍රේමයකදී තරුණයෙකුගේ හදවතේ ඇතිවෙන හැඟීම් මොන වගේද? අන්න ඒකයි මට ලියලා දක්වන්න ඕන උනේ. සදාදර සාරණ්‍ය මුල් පරිච්ඡේද කිහිපේ මන් ලියන්නේ පිරිමියෙක්ගේ සිතුවිලි වලින්. අහස්. අහස් කියන්නේ ධනවත් කඩවසම් තරුණෙක්. අහස්ට හිත යන තරුණිය සාරණ්‍ය ඇදුප්පත්. පළමුව මේ තරුණිය අහස්ට අකමැති වෙනවා ඇත්තෙන්ම. නමුත් පස්සේ මේ දෙන ආදරෙන් බැඳෙනවා. ආදරෙන් බැඳුනට මේ තරුණිය සමහර වෙලාවට වෙනස් වෙනවා. අහසේ කාමනාප වෙනවා. නමුත් ආයෙත් යාළු වෙනවා. ඉතින් මේ තරුණියට හිතාගන්න බෑ ඇයි මේ තරුණිය වෙනස් වෙන්නේ? මොකද්ද හේතුව? ඔහුට එව්වත් හොයාගන්න බැරි වෙනවා මේ සාරණ්‍යගේ වෙනස් වීමට මූලික වෙන හේතුව මොකද්ද කියලා. මේ දෙන ආදරය කරන හැටි, මේ දෙන්නගේ ආදරයට එන බාධාවන්,
පස්සෙ ජයග්‍රහණේ මෙන්න මේ දේවල් තමයි මේ නව කතාවේ තියෙන්නේ අන්තර්ගතේ මට ඕන වුණා ලියන්න මේ වගේ සම්බන්ධතාවයකදී තරුණ දරුවෝ ඉන්න දෙමෝපියන්ගේ හදවතේ ඇතිවෙන හැඟීම් ඒ වගේම අවට ඉන්න මිතුර මිතුරියන්ගේ හැඟීම් සදාදර සාරාණ්‍ය කියන්නේ ආදරණීය ආදර කතාවක් sulam ralle obe suvandam suve sil sulam ralle obe suvandam suve aadare mand sindu pavasalav hadavat dalu selave sihil sulam ralle obe suvandam suve veli katre ipunu malavage loturu rasaganga sudu veli katre ipunu malavage loturu rasaganga obiyadare varusa ralle obe suvandam suve sil sulam ralle obe suvandam suve යැත පතරේ සෙනෙහස දිය දහරා සීත හිමවුවේ කඳු කැට පතරේ සෙනෙහස දිය දහරා ඈත හිමේ කඳු අතරේ පාවෙන අමාසුවය sihil sulam ralle obe suvandam suve sihil sulam ralle obe suvandam suve ආදරේ මන්ද සිනිඳු පවස ලැබ හදවත දලු සෙලවේ සිහිල් සුලම් රැල්ලේ උබේ සුවඳ නුසුවේ සිහිල් සුලම් රැල්ලේ
උපේ තයාබර පාඨකයන්ට මේ පොත ලබා ගන්න පුළුවන් ආකාරය සඳහන් කරමුද අපි මරදාන සූර්ය සහ දයාවංශ ජයකොඩි පොත්වල වලින් සරසවි සහ සදීපා එවැගේම සමයවර්ධන සහ කිරිබත්ගොඩ සංක පොත්වලින් ඔබට දැන් මේ පොත ලබා ගන්න පුළුවන් ඒ වගේම එමතුමක් දීලා තැපල් මාර්ගයෙන් ඔබට මේ පොත නිවසේටම ගෙන්න ගන්න පුළුවන් අවසන් වශයෙන් ඔබට මේ පොත කරන්න සහයෝගය ලබා දීපු උදවියට ස්තුති කරන්නත් මේක අවස්ථාවක් කරගමු නේද මේ පොත ලිවීමේදී මට සහය දුන්න අය හැටියට පිටසැලසුම කළ වියන්ති බැලංගොඩ සහෝදරයට ඒ වගේම කවර නිර්මාණයෙන් දායකත්වය ලබා දුන්නු නලින් පීරි සහෝදරයාට ඒ වගේම පොත මුද්‍රණය කරපු පාරමී මුද්‍රණ සමාගමේ රංගන මහත්මයාට වගේම හැම වෙලෙම මගේ හදවත සෙනෙහසින් සැනසෙන මගේ ආදරණීය දියණිය හිරුනි මනේෂාට වගේම මගේ දෙමව්පියන්ට මම ස්තුතිවන්ත වෙනවා මගේ හදවතින්ම හොඳයි ගිම්හානි වාසනා මහත්මිය අපි ඔබගේ ලේඛන ජීවිතයට සියහඬ වෙනුවෙන් සුබපත් වෙනවා ස්තුති අද පොතක් ගැන වතක් මැපේ වැඩසටහනට සහභාගී වුණාට සියහඬ වැඩසටහන් සම්පාදිකා ජානි වසන්ති මහත්මියට වගේම මාව මේ වැඩසටහනට සම්බන්ධ කරගත් ලේඛිකාවන් වෙනුවෙන් ශ්‍රව්‍ය මාධ්‍යෙන් විසල් මෙහෙවරක් කරන අපේ දයාබර ලේඛිකා වගේම නිවේදිකා ඉෂු එස් වීරවර්ණ සහෝදර ලේඛිකාවටත් මම මේ අවස්ථාවේදී ස්තුතිවන්ත වෙනවා. ඉතින් සතියක පුංචි සුබුවක් අරගෙන අදට අපි ඔබෙන් සමුගෙන යනවා. ලබන සතියේත් බදාදා හරියටම රාත්‍රී 9ට මුණගැහෙන බලාපොරොත්තු වෙමි. සුබ රාත්‍රියක් ආදරණීය සියහඬ අහන අපේ ශ්‍රාවක ඔබ සැමට. Yuvun vasanthe
ජාල රේඩියෝ සත්කාරය සිය හඬ